මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිවය. මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. හෙලෝ. අයියේ ඔයා එනවද? ආව් මම එන්න දැන් මේ සූදානම් වෙන ගමන් ඉන්නේ. හරි අයියේ. හරි මම ඉක්මනට. අයියේ ඉස්කෝලේ ගාට ඇවිල්ලා මට මිස් එකක් ගහන්න හොඳේ මං එන්නම් එතෙන්ට. හරි මේ පැත්තේ ආයේ 15 පැත්තෙන් එන්නත් පුළුවන් නේ මම නැත්නම් හල් මිල්ල ආයේ 7 පැත්තෙන් එන්න. ඔව් අයියේ එහෙමත් එන්න පුළුවන්. 7 වලේ හර මේ බෝගහ ගාවට ඇවිල්ලා උඩටත් එන්න පුළුවන් අයියේ එතනත් එන්න පුළුවන්. හරි හරි. මන්නම් ගොඩක් පාරවද. හරි අයියේ එහෙනම්. හරි thank you ඈ සුචිත් නැ. හරි හරි. කලබල වෙන්න එපා සතාට හිරි හැර කරන්න තියෙන්න ඔයා මයික් මට එන්න. ඉතින් දැන් වෙලාව රාත්‍රි 12යි 15 හල් මිල්ල ප්‍රදේශයෙන් නැමතුමක් ලබා දුන්නේ. නාගෙක් ඉන්නවා කියලා නිවසක් ඇතුලේ. ඉතින් තනියම තමයි නාගයව ඉවත් කරන්න යන්නේ. අපි ගිහින් බලමු ඒ නාගයව ඉවත් කරන්න. ස්කෝල් ළඟට ඇවිල්ලා ඉන්නේ මං එන්නම් එහෙනම් එතෙන්ට හරි අය මං එතෙන්ට එන්නම් හොඳ මේ හරි ලොකු පුතා ගිහින් එයි නමම එක්කන් කුස්සි ඉන්න ගැලණි කිවි නෝ මේ ගඩොල් ගඩොල් එහෙම තියෙනකොට මේ තැන් වල එනවා කුකුළු මේ කොට දෙන්නේ ඔව් ඒ කියන්නේ මේක මේ කුළු ගෑන යන පස්සේ ඒකට පොඩි පැටවද ආ හා ඊට පස්සේ මුන් කොටනවා හොඳ නම ටෙම්පල් අතන දෙන්නෙක් ඉන්නවා විතරේම දාන්නේ නැද්ද මේ කුඩ හා මේ ඉන්නේ අනිත් අය කොටනවාද මෙයා? කොටනවා කියන්නේ. බලාගෙන ඉන්නේ. ෆෝනේ. බයිට් නිතින් ආරක්ෂා වෙන්න ඉන්නේ. දැන් වෙලාව 12 පහ වෙලා 12යි 20යි වෙලාවනේ. විනාඩි 20ක් ගිහින් තියෙනවා මං එන්න. කොතරම් දෙන්නේ තාතා? ඔක්කොම මලකේ දරුවා විඳ මෙන්න. ඒකනේ නේ. නේදා ගන්න නැතු. දැන් මේක ඇතුලේ ඉන්නවා කියලා කොහොමද දැක්කේ? අර බල්ලා බොරුනට මේ තමා බැලුවේ අපි බලද්දී එහා පැත්තේ හිටියේ. මේ මෙතන කවුලුවක් තියෙනවා කවුලුවෙන් මේක රින්ගුවා. ආ මේක තමා අපි යන්න කිව්වා ගහන්න පොරන්න බෑනේ. ඒ හින්දා තමා මේ උතන රින්ගුවා. නෑ මේ වගේ තැනක හිටියට ගැටලුවක් වෙන්නේ නෑ මං එකයි කිව්වේ රෑ වෙලා හින්දා මේ ඔව් ඔහම ඉන්න දෙන්න උදේ එන්නම් කියලා නමුත් මේ ඔයගොල්ලෝ බය නෙමෙයි නෑ පොඩි අය ඉන්නේ නේ බය නෙමෙයි ඔයාලා ඉතින් මෙච්චරල හැරලා හිටියයි නෑ පොඩි අය නේ දාගන්න එපා දැන් 12ත් පහු වෙනවා බල්ලා බුරනකොට තමයි මේ ළමයි දෙන්න නැගිටලා ලොකු පුතා ආහ් අම්මත් එක්ක එළියට ඇවිල්ලා ඇවිල්ලා අපේ මහත්තයලි කිව්වා මට මේ ගඩොල් කෑලි දෙකක් දෙන්න ගඩොල් ආයි දෙකක් දෙන්න ලොකු තමයි නේද
Mangitin tani mau mi apa yang kita ada mi putar tadi kak sani pone kata terkerit nih itu. Ini kan kamu ada kan? Ini tanah tanah nih. Mau lagi ini kalau pernah kerja ini, kalau lebih dia nih, baiknya gaul mana? Ini nih, mana bicycle ini? Ini Sata me peteng elite id. Kiyandat be sama idran atni yand dina man taadu belluwa. Yai kiyala. Ha ha. Meka bicycle poddak ayin karala. Me wage tanake hima sate kitiyata baya wenne pa ogollu. Nay kiyuwa ham itin me hari baya ini. Dan ge athule kiyana ge pitenne. මේ වගේ තියෙන නම් මම මෙහෙකට මොන හරි කළා මෙයාලා මුකුත් කරන්න දෙන්නේ නැත්තම් මං අර මන්දුකුත් හැදුවා නම් මම බලන්න ගහලා නෑ මතු ගහන්න අවශ්‍ය නෑ දැන් මේ වගේ තැනක ඉන්නවා නම් ඔයාලට පුළුවන් ලීයක් අරලා තට්ටුවක් දැම්ම නම් යනවා කලබල වෙලා අල්ලන් දෙන්න එපා ආ මේ මද්ද හදලා තියෙන්නේ නේද දැන් මේකට ඔයා අල්ලන්න පුළුවන් හැබැයි ඇල්ලුවට පස්සේ මේක හිර වෙනවා සතා මම දෙක ගන්න චුට්ටක් යන්න බෑ නිතින්ද ඔයගෙ ටිකක් අපිරිවලට තියෙනකොට ඒ තැන් වල සත්තු ලැබුම් ගන්නවමයි සතා හින්න ඉන්නවද එහාට මෙහාට යන්න හදනවද Dah, aku lu katakan pula mata itu nih yang ini dia nih nih. Nanti tengah repodia ya, itu aja gitu ini kira kira. Ini nanti aing kerla deh nawa. Ini aja. Hari ini. Budubana ulat ya, nawa kira diak ne? Satata tinggi riara kuno tim, satata itu ring iwat tuh no. Neng budubana ini unat sore nih sa satata, ikat a kampan terang ulat a bohong sangi edi weno, ya terus demi pirite anu bayi kia nika pirite sore nih sa, ike yara gaena karena edi nih sa, satata ikat a bohong tempat tuh no. Terus sanding nweni gaena weni. Hari apur sati. Pilih mana ini? Ini hari akhir putang ini. Ini hari akhir itu nanti mangai kayu ini. Hari itu kiu apa sih lah? Apa yang ini? Nih golong tuh yang nak kuat ini yang ini,
මොකද කන් දෙකක් තියෙන සත්තු නෙවෙයි. එයාලට හිරි හැරයක් කරොත් මම එකයි කිව්වේ වැලි හරි වත්තර හරි ගහන්න පුළුවන් නම් එතකොට යනවා කියලා. ඔයගොල්ලෝ බයයි නේ හිම ගහලා තායි ඇවිල්ලායි කියලා. නෑ ඉතින් අපි වදයක් දුන්නේ නෑ ඉතින් අම්මා. අඩි පහක් විතර වගේ හැදලා ඉන්නේ පහක් පහමාරක් විතර වගේ ඉන්නවා. හරි පුස්ටිමත් ලස්සනයි සතා. ඔව්. ලස්සන නම් ඉතින් සර්පෙන්ගර එක එක විදිහට කළු පාටේ වගේ තියෙනවා. ඔව් ඒක තමයි දැන් මේගොල්ලන්ගේ හැමේ වර්ණ රටා විවිධ විදිහට තියෙනවා. සාමාන්‍යයෙන් කළු පාටට තියෙනවා සුදුම සුදු පාට අයත් තියෙනවා ඇලිස භාවයේ තියෙන අය ඉන්නවා. ගත්තදි මේ පැහැය වෙනස් වෙනවා. ඔව් මම ෆෝන් එකෙන් බැලුවා ඔයාලනේ වහම. ආහා දැන් මේ වගේ සත්තු ඉතින් අර පැහැය නෙවෙයි වැදගත් වෙන්නේ මේ වගේ සතෙක් ගේ ළඟ ඉන්න එකයි වළක්ව ගන්න ඕනේ. ඕනම කෙනෙකුට ඉතින් පෑගුණොත් දෂ්ට කිරීමක් වෙන්න පුළුවන්. ඔව්. එයා දැන් ඉතින් බලන්නේ හැංගෙන්න තැන. සර්පයෝ කියන්නේ ඇත්තටම පුදුමාකාර බයකින් ජීවත් වෙන සත්ත්ව කොට්ටාසයක්. ඔව් දැන් ඔයාලගේ ගේ ඇතුලේ ඉන්න ඉඩ තියෙනවා දැන් කඩොල් කැට එහෙම තියෙන නිසා අනිත් එක දැන් ඉස්සරහා කුකුල්ලෝ ඉන්නවා. ඔව් පරවියොත් ඉන්නවා කිව්වා නේද? ඉතින් ඒගොල්ලොන්ගේ බිත්තර සුවඳට පැටවෙමින් ඉන්නකොට අනිවාර්යයෙන් මේ සර්පයෝ එනවාමයි. බිත්තර කණ්ඩනේ ඉන්නේ. ගොඩක් වෙලාවට ඉතින් බිත්තර වලින් පැටවෙවිලා ඉන්න අයත් ගිල දානවා. සත්තු හදන තැන් වල අනිවාර්යෙන් සර්පයෝ එනවාමයි. බලාපොරොත්තු වෙන්න වෙනවාමයි. ඒ නිසා වටපිටාව නිරන්තරයෙන්ම පිරිසුදුව පිළිවෙලකට තියාගන්න. එතකොට මේ සත්තු රැඳෙන්නේ නැහැ. ආවත් යන වශයෙන්ක. දැන් මෙතන බලන ගබඩා කාමරයක් වගේ තියෙන නිසා සතා දන්නා මෙතෙන්ට කවුරුත් එන්නේ නැහැ. ආරක්ෂිතව ඉන්න පුළුවන් කියලා. ඔව්. ඒක නේ. මම යවදා ගන්න උරේට. රින්ග ගන්න බලන්න. ඔව් නේද? වලගේවල් ඈතද ළඟද? ආහා. මල්ලිගේ ළමයි මේ. එයා කොහෙද රටද ඉන්නවා කිව්වේ? ආහා හරි 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 ඇති මේ හොඳ උරයක් නේ සාමාන්‍ය දුහුල් උරයක් වුණොත් තමයි මම දෙකකට දාන්නේ. ඔව් දැන් මේ දැන්ට පා මේ පාවිච්චි කරන උර මේ ශක්තිමත් මේක සිදුරු කරගෙන එන්න බෑ. මේකට හුස්ම ගන්න අපහසු නැද්ද කියලා දාන්න. එහෙම වෙන්නේ. සර්පෙන්ට සාමාන්‍යයෙන් මේක ඇතුළේ මේ ගැට ගහලා මාසයක් වුණත් මෙහිම ඉන්න පුළුවන්. නමුත් ඉතින් මම මේ සතාව දැන් ගිහිල්ලා කූඩුවට දානවා. එපා මහන්සින් එපා දැන් ඔව් ඉතින් දැන් විල්පත්තු යවෙන්නේ ගෙදර ගිහිල්ලා ආයෙතින් පොය දවසර තමයි මේගොල්ලෝ නිදහස් වෙන්නේ ඔව් වෙසක් පොයට නිදහස් වෙන්නේ මම හැම වීඩියෝ එකක්ම බලනවා නේද ඔයගොල්ලෝ වටපිටාව ටිකක් පිරිසිදුව පිළිවෙලකට තියාගන්න. දැන් මේ අතරම මේ සර්පය වුණාම මේගොල්ලොන්ට තේරෙන්නේ නැහැනේ. පුළුවන් තරම් බලන්නේ ආහාර ටිකක් හොයාගෙන ආරක්ෂිත වෙන්න. දැන් මෙන්න මේ බලන් වගේ තියෙන තැන්වල මේ අස්සෙත් රිංගගෙන ඉන්නවා. ඔයගොල්ලෝ උදේට මේ වලදක් එම් මේම ඇවිල්ලා එකපාරටම හක බලන්න ගන්නත් එපා. හොඳට සෝදිසියෙන් බලන්න මේ ඇතුලේ සර්පෙක් ඉන්න පුළුවනි. මොකද මම අත්දැකීමෙන් කියන්නේ දැන් සර්පයා දන්නේ එයා හිතන්නේ මෙතන සීතලයි ආරක්ෂා සහිතයි කියලා. එතකොට අනපේක්ෂිත විදිහට වළඳක් වම ගත්තොත් සෙනිකව කලබල වෙලා දෂ්ට කිරීම කරනවා.
වටපිටාව පුළුවන් තරම් පිරිසිදුව පිළිවෙලකට තියාගන්න. එතකොට සර්පයුන්ගෙන් අපිට වෙන හානිය වළක්ව ගන්න පුළුවන්. පොඩි දරුවෝ ඉන්නවා නම් අනිවාර්යෙන් ලොකු සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඇහැරලා ඉන්නවා නේද? එයා ඇහැරවලා දැන් ගත්තා. මිනිහාගේ තව බේරෙන්න බයයි. සර්පයෙම අල්ලන්නේ නැහැ නේද? දැන් හිටේ ඉනං ඔක ටෙස්ට් කරයිද කියන්න බෑ ගැරන් ඉන්නේ. සර්පයෙම අල්ලන්නේ නැන්නේ තෝ මම අල්ලනවා දැකලා. හොඳ. ගෙදර ඉන්නවද? ඉන්නවා දැන් 7 දෙනෙක් ඉන්න මෙයායි 8යි. කොහොමද 10 දෙනෙකුට වැඩි නිදාස් වෙන පොය දවසේ? උන් නිකන්ම නිදාස් කරන්නේ උන් වතුරෙන් ඔහොම දානවා උන් යනවා. වතුරෙන් දාන්නේ. ගොඩක් ස්තුතියි. මේ පුතෝද? හරි. ඉන්න රෑ වුණා මම යන්නේ. හරි. ඒක තමයි දැන් පොඩි අයත් එක්කනේ තනියෙන් ඉන්නා කිව්වේ. මේ කුස්සිය නේද? මේ වගේ තැන් වලින් උනත් සර්පයෝ එන්න පුළුවනි කේ ඇතුළට. මෙතන උඩින් ගොඩ වෙලක්. එතන අර ඕපන් තිබුණේ මේ ළඟදී බැම්බෑයි. හා හා. අපිත් ඉන්නේ මෙහෙ නෙමෙයි මෙයා කෝල් කරාම ඉතින් අර එකපාරම හයක් වුණා අපරාධින සත්‍ය නරන් පොඩ්ඩක් ওই කාමරවල එහෙම පොඩ්ඩක් සෝදිසි කරන්න වහලවල් වල නිදා ගන්න ඉස්සර වෙලා විශේෂයෙන් අර සත්තු ඉන්න නිසායි ඒ නිසා සර්පයෝ එන්න පුළුවන් නිදා ගන්න ඉස්සලා පොඩ්ඩක් අතුපතු ගාලා පිරිසුදුව තියාගන්න නිතර ඉතින් සර්පෙක් ඇති කියන අදහසින් කටයුතු කරා නම් අපිට මේ සර්පෙකින් හානි වෙන්නේ නැහැ ගිහිල්ලා වැඩි අතර මම මුදල් බලාපොරොත්තුෙන් කරන දෙයක් නෙවෙයි දැන් අර සීමා කරලා තියෙන සත්තු අල්ලන්නේ ගොඩක් වෙලාවට ගේ ඇතුළේ ගේ ආසන්නව ඉන්න අය ඉවත් කරන්න. නැත්නම් ඉස්සර නම් මම සාමාන්‍ය වත්තක ඉන්න සතෙක් වුණත් මුල් කාලේදී අයින් කරලා දුන්නා. දැන් ඉතින් ඒක අර අමාරුයි ගොඩක් අය කතා කරන දවසට කෝල් 100කට වැඩි එනවා. ෆෝන් එකට කොහොමද? ඉතින් ගොඩක් දැන් මම ඉන්න ප්‍රදේශේ නම් මෙහිම ඇවිල්ලා සම්බන්ධ වෙලා අයින් කරලා දෙනවා. ගොඩක් දුර බැහැර ප්‍රදේශවල අයට ඕ යන්න බෑ. ඉතින් මොකක් හරි උපදේශයක් හරි දෙනවා. එහෙම නැත්නම් මේ ප්‍රදේශයෙන් හැකියාවක් තියෙන කෙනෙක් සම්බන්ධ කරලා හරි දෙනවා. දැන් මම මේ වෙලාවේ ආවේ නැත්නම් ඕගොල්ලොන්ට අද නිින්දකුත් නැහැ. අනිත් එක මට නිින්දකුත් නැහැ. මොකද මේ කතා කරලා කිව්වහම අර මගේ වගකීමක් විදිහට මට ඒක දැන් දැනෙනවා. ඒ නිසා රෑ එළිය වෙලා හරි මම ඒක එනවා. දැන් ඉතින් වෙලාව දැන් 12ක් පහු වෙලා. මේ දැන්නෝ නෑ. අපි කතා අපි ඔයාලට ආවා. ඕ නෑ. මේ හරි ඉතින් කොහොමත් මං එනවා. මම ඉතින් අර එන්න ඉස්සෙල්ලා චුට්ටක් අර විස්තරාත්මකව දැනගන්නේ සමහරලාට මං එන ටිකට සතා යනවා. ඒක එහෙම වෙනවා. ඔව් එහෙම නැත්නම් ඉතින් සමහර වෙලාවට හුඹහක් හරි ඔය එළියේ ඉන්න සතෙක් ගැන තමයි ඔයගොල්ලෝ කතා කරලා කියන්නේ. බයයි නේ වත්තේ හිටියත් බයයි. මම පුළුවන් තරම් කියන්නේ අර ඉවත් කරගන්න පුළුවන් ක්‍රමයක් පාවිච්චි කරලා අයින් කරගන්න කියලා කියන්නේ. ඒකයි බැරිම නිසා තමයි ඉතින් එන්නේ. ඔව් අර පුතා මේ. ඔව් පුතා කතා කරමු. කතා කරා. ඔන් කියන්නේ. හෙලෝ. හෙලෝ. අනේ බොහොම ස්තුතියි තින් සිද්ධ වෙනවා ගොඩක් ඈ. හරි හරි.